පුනිත කාරණා කීපයක් පිළිබඳව අපි මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වන්න බලාපොරොත්තු වෙනවා. එයින් අපි ආරම්භ කරන්න කැමති දැන් දියසෙන් ප්‍රාප්ත වූ ගෝඨානුභාවයෙන්ද එමෙන්ම මහරජ මහින්ද ආශිර්වාදයෙන්ද පොහොට්ටුවේ ආණ්ඩුවේ ජනාධිපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ එකම නායක පරමනායක ඒ වගේම මරණින් පසුවත් සංසාරගත නායකයා බවට පත් වී තිබෙන රනිල් වික්‍රමසිංහ මහරජෝත්තමයාණන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් වැඩපිළිවෙල අනේ ආශ්චර්යමත් වැඩපිළිවෙල ප්‍රතිඵල එකින් එක අපිට දැන් දකින්න ලැබෙනවා. එකින් එක අපිට දකින්න ලැබෙනවා. දැන් ඒ එකක් අපූර්ව අර ගුරු රටම ගොඩ දාන්නා ගොඩ යන මේ රට රනිල් වික්‍රමසිංහත් එක්ක කියලා කියන්න ගත්ත මේ සමහර අය. අනේ රනිල් වික්‍රමසිංහ ගොඩ දාන විදිය දැන් අපි ඊයේ පෙරේදා වෙනකොට අපිට අහන්න දකින්න ලැබුණා මාධ්‍යවල පළවෙනි මහජන රැංගුව ලබා දීලා තියෙන ණය කාටද මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලිපොට්ටු යුක්තාවේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට ලබා දීලා තියෙන ණය රුපියල් මිලියන 54000 සුළුපටු ගානක් නෙමෙයි රුපියල් මිලියන 54000 ඒ කියන්නේ රුපියල් බිලියන 54ක් බොල්නාය විදියට කපා හරින්න තීරණය කරලා තියෙනවා. අපි මේ ලයිස්තුව එකිනෙක ප්‍රකාශයටපත් කරන්න කාගේ ණය කුමන ආකාරයකින්ද කපන්නේ කියන එක අපි ඔබ හමුවේ කියන්න. දැන් රට හමුවේ මේක දැන් නිවේදනය වෙමින් කතා වෙමින් පවතිනවා සමාජ මාධ්‍යවල ඉතාම හොඳින් මේක සැකසෙනවා. රුපියල් මිලියන 54000 කඩුවට කොස්සට නෙමෙයි. වෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපති උත්තමයාණන් වහන්සේ ගෝඨානුභාවයෙන් මහරජ මහින්ද රාජපක්ෂ ආශිර්වාදයෙන් එක්සත් ජාතික පක්ෂයේ මරණින් මතුවත් නායකයා බවට පත් වෙන සංසාරගත මේ ජනාධිපති උත්තමයාණන් වහන්සේගේ මෙන්න මේ ආශ්චර්යමත් වැඩ. එතකොට මේ රුපියල් බිලියන 54ක් මහජන බැංකුවෙන් ගත්ත ණය කපාහරින්න බොල්නාය විදියට කපාහරින්න තීරණය කරන්නේ මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලිපොහොට්ටු යුක්තාවේ මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට. ඉතින් අපිට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ විදියට මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගේ ණය ලබාගත් ණය බොල්නාය මේසා විශාල ප්‍රමාණයක් කපාහරින බැංකු අපිට උත්තර දෙන්න ඕනේ. ඔයගොල්ලෝ ප්‍රකාශනපත් කරන්න. පහුගිය කාලවල අපි දැක්කා කොවිඩ් වසංගතය හැදුනට පස්සේ මේ රටේ මිනිස්සු මේ රුපියල් ලක්ෂ 5-10ක් ගත්ත මිනිස්සු ණය පියව ගන්න බැරුව ඒ මිනිස්සුන්ව මරණ ගන්න හදපු විදිය බලපෑම්. අපි දැක්කා ෆිනෑන්ස් සමාගම් මොන විදියටද මිනිස්සුන්ව මරාගෙන කන්න හැදුවේ. මේ ත්‍රිවිල් මේ අහිංසක මිනිස්සු ත්‍රිවිල් රස්සාව කරපු මිනිස්සුන්ට ත්‍රිවිල් එක ගෙදර තියාගන්න බැරුව ගියා. ෆිනෑන්ස් වලින් පස්සෙන් එළවුවා. අන්තිමේදී ෆිනෑන්ස් කාර්යයට කතා කරන්න ගිහිල්ලා අපි දැක්ක ත්‍රිවිල් සංගමේ සභාපති කෙනෙකුට ඒ සභාපතිවරයා මහපාරේ මරලා දැම්මා. මේ රටේ ගොවි අසරණ ගොවි ණය ගෙවා ගන්න බැරුව වහවීලා මැරුවා. දැන් මේ පඩිවලට රුපියල් ලක්ෂ ගන්න මිනිහට 50000 ගන්න මිනිහට ඒ මිනිස්සුම විද්‍යට හේතු කරන බදු ගන්න රීරි මාංශය උරගෙන කරනවා. ඒක ගැන කිසිම සාකච්ඡාවක් නැහැ. ඒ මිනිස්සුන්ට කිසිම සහනයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසිම සහනයක් දුන්නේ නැහැ. මේ තමන්ගේ කන කර උගස් කියලා තමයි පහුගිය කාලවල මිනිස්සු තමන්ගේ දරුවන්ට වේලක් කර වේලක් දුන්නේ. හැබැයි ඒකට කිසිම සහනයක් බැංකුවලි මේ රනිල් වික්‍රමසිංහ මහරජෝත්තමයාණන් වහන්සේගේ අලිපොට්ටු යුක්තා මී කියන්නේ ඇටැක් කරලා බැලුවේ. මේ රටේ ආචාර්යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ පඩියට 160ක් විතර බදු ගහලා ඒ මිනිස්සුන්ට අන්තිමේදී ණයකාරව බවට පත් වෙනවා කියලා මේ පිළිබඳව කතා කරන අඩුම තරමේ රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවක්වත් දුන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවක්වත් දුන්නේ නැහැ. අපි දැක්කා ශුද්‍ර මූල ණය කම්පැනිකාරයෝ මිනිස්සුන්ගේ මේ ග්‍රාමීය ජනතාවගේ රීරි මාංශය හූරගෙන කනවා. ලිංගිකව හුරක් කරනවා ඒක. ඒ කාන්තාවට ණය දීලා ණය ගෙවා ගන්න බැරි වෙනවා. හැබැයි මේ යුක්තා මේ වික්‍රමසිංහ රාජපක්ෂ මේ අනිපෝට්ටු යුක්තාව හැක් කරන්න බැරුව නෑ. අපිට උත්තර දෙන්න බැරි වුණේ මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්. මේ වික්‍රමසිංහ රාජපක්ෂ අනිපෝට්ටු යුක්තාවේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට රුපියල් බිලියන 54ක රුපියල් මිලියන 54000ක් වන ණය පොල් ණය විදිහට කපා හරිනවා. ඒ කපා හරින තමුන් නැහැ. මේ රටේ අහිංසකව 15 ජන සමාජයේ අඬ මැසිවිලි නගන වැඳ කියද්දි අපිට සහනයක් දෙන්න කියලා දීපු සහන මොනවද කියලා අපසල කියනවා. දැන් අපි කියන්නම් ඒ කොහමද කාටද මොන විදිහටද මේගොල්ලෝ මේ ණය කපා හරින්නේ කියලා. දැන් මේ රුපියල් මිලියන 54ක්. ඒ කියන්නේ රුපියල් මිලියන 54000 මහජන බැංකුවෙන් ගත්ත ණය බොල් ණය විදිහට කපා හරිනවා. යශෝදා සමූහ ව්‍යාපාර රුපියල් මිලියන 24000. එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාර දයා ගමගේගේ ව්‍යාපාරවලින් ගත්ත ණය මිලියන 2647යි. එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරිකගේ ණයක් තමයි. රුපියල් මිලියන 2647යි. බැලුම්කර මූල්‍ය වංචාවට චූදිතයෙක් බවට පත් වුණා. අර්ජුන ඇලෝසියස්ගේ රුපියල් මිලියන 3242ක් කපලා දානවා. Grand Mount Hotel මේක මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය මොහොට්ටුවේ පොදුජන පෙරමුණේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ හෝටලය. බිලියන 3685යි. ඒ ණය කපාරේ. CML.MTV සමූහ ව්‍යාපාරේ බිලියන 5027යි. මුරලි ඉන්ටර්නැෂනල් සමාගම රුපියල් මිලියන 2521යි. නවලෝක සමාගමේ රුපියල් මිලියන 1542යි. ඒ වගේම රාජපක්ෂලාගේ මිහින්ලංකා. දැන් මේ රාජපක්ෂලා ආතල් ගන්න හදාගත්ත මිහින්ලංකා. අපි දන්නවනේ රාජපක්ෂලා කොහොමද මේ මිහින්ලංකා එක තමන්ගේ ගමන් බිමන් යන විතරක් නෙමෙයි තමන්ගේ දරුවන්ගේ මනදොල පිනවන්න. තමන්ගේ දරුවන්ට අවශ්‍ය වෙන සැපසම්පත් කාම සුඛාධිකාම යෝගයෙන් ගෙදරට වෙලා ඉඳගෙන ඒ ගුවන් සේවිකාවන්ව ගෙවල් වලට ගෙනන්න තියාගෙන සාතු සප්පාය කරන සැප විඳින්න හදාගත්ත ආමේ මීන් ලංකා ගුවන් සේවය රුපියල් මිලියන 2566යි. ණය කපාරි රුපියල් මිලියන 2566යි. සතොස රුපියල් මිලියන 5443යි. මෙන්න රුපියල් මිලියන 54000ක මේසා විශාල ණය ප්‍රමාණය මේ වික්‍රමසිංහ රාජපක්ෂ අලිපොහොට්ටු යුන්ටාගේ ජාවාරම්කාරයෝ ගත්ත ණය රුපියල් මිලියන 54000ක් කපලා දානවා මහජන බැංකුව කපලා දානවා. අනෙක් කාරණේ තමයි මේ ණය කපලා දාන මේ ව්‍යාපාරිකයෝ එක්කෙනෙක්වත් ව්‍යාපාර අත්හැරලා දාපුවා නෙමෙයි. බංකොලොත් වෙච්ච අය නෙමෙයි. එහෙම නැත්නම් මේව ඈවර කරලා නැහැ. දයාගමගේගේ කොම්පැනි ඈවර කරලා නැහැ. දයාගමගේගේ කොම්පැනි හතරවට එහෙම තියෙනවා. සල්ලි දෙන ශුද්‍ර මූල්‍ය ආයතන තියෙනවා. බඩු විකුණන ආයතන තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් කොම්පැනි තියෙනවා. ඒව වහලා නැහැ, ඈවර කරලා නැහැ. බංකොලොත් වෙලා නැහැ. මේ හැම කෙනෙක්ම මේ ව්‍යාපාර කරනවා. ඒතර මේ ව්‍යාපාර කරන අය ව්‍යාපාර කරනමින් ඉන්න අයගේ තමයි ඒ අයගේ තමයි අතිවිශාල ණය ප්‍රමාණයක් බොල් ණය විදියට කපා හරිනවා. ඒතර මේක කොතරම් ජාවාරම් කොතරම් සාහසික අපරාධයක්ද? Ranil Wickremesinghe. Unda Ranil Wickremesinghe නිෂ්පාදනය වැඩි කරන විදිය, ආයෝජන ගේන විදිය, ආදායම වැඩි කරන විදිය, රටේ මිනිස්සුන්ට සහන දෙන විදිය. අපි මේක කිව්වා. අපි කිව්වා රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල මේක. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙලේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථිකය තුළ මේ රටේ ජනතාව අයිති නැහැ. මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙලට අයිති නැහැ. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල කියන්නේ තමන්ගේ ජාවාරක්කාරය තමන්ගේ පැලැන්තිය රැකගන්න. තමන්ගේ පැලැන්තිය රැකගන්න. අන්න ඒකට තමයි රනිල් වික්‍රමසිංහව මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ පොහොට්ටුවේ නඩේ ඒ රාජපක්ෂ නඩේ ජනාධිපති ධූරයට පත් කෙරුවා. ජනාධිපති ධූරයට පත් කෙරුවා. අන්න ඒ වැඩේ තමයි Ranil Wickremesinghe දැන් කරමින්නේ. අන්න රනිල් වික්‍රමසිංහ රට ගොඩ දානවා. රට ස්ථාවර කරනවා. අපි විපක්ෂයෙන් අහන්නේ. ටයිකෝඩ් දාන්න ඉන්න මහත්තුරුන්ගෙන් අහන්නේ. ඔන්න රනිල් වික්‍රමසිංහ රට ගොඩ දාන විදිය බලාගනින්න. රට ගොඩ දාන විදිය බලාගනින්න. ඊයේ අද මාධ්‍ය වල බල කරනවා. ලංකාවේ දරුවෝ ලක්ෂ 14කට උදේ ආහාර වේලට ලක්ෂ 14කට මේ රටේ අහිංසක දරුවන්ට උදේ ආහාර වේලට මේ රටේ රෝහල් වල බෙහෙත් නැහැ අඩුම තරමින් ප්‍රාථමික මට්ටමේ බෙහෙත්වත් නැහැ. පැරසිටමෝල් එක නැහැ විටමින් C ග්‍රාමීය රෝහල් අපිට ආරංචි වුණ අනුරාධපුර රෝහලේ විදුලි බිල ගෙවා ගන්න බැහැ. අනුරාධපුර මහ රෝහලේ විදුලි බිල ගෙවා ගන්න බැරුව විදුලිය කපන්නේ ලෑස්ති වෙන්න. ගෑස් සිලින්ඩර් ටික ගෙන්න ගන්න බැහැ. කුස්සියට උපනා කරන බට්ටික උයන්න උමනා කරන ගෑස් ටික නැහැ. බර්නර් ටික නැහැ. ග්‍රාමීය රෝහල් වැහෙන්න ගිහින් බෙහෙත් නැතුව බැන්ඩේජ් එකක් නැහැ. ගෝස් කෑල්ලක් නැහැ. විශ්වවිද්‍යාලවල අධ්‍යයනයන් සීමා කරලා තියෙනවා. අධ්‍යයන අංශ වහන්න ගිහින් ඒවට මුදල් නැහැ. ගුරුවරු හිටියට වැඩක් නැහැ. ගුරුවරු ලංකාව දාලා යන්නේ. ඒ තරමට රටපත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි තමයි මේ වික්‍රමසිංහ රාජපක්ෂ අධිපෝත්තු යුට්ටා මේ කාලකණ්ඩි තුප්පහයි පැලැන්ති ඒ උන්ගේ ජාවාරම්කාරයන්ගේ ණය කපා හරිනවා බොල් ණය විදියට. අන්න ඕකට තමයි මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව ජනාධිපති පුටු ඉන්නේ. ජනාධිපති පුටුව ඉන්නේ. දැන් එහෙම කරපු එවුම බේරෙ වෙමේ නාවන්න නෙමෙයි මං හිතන්නේ. දැන් අහනවා රනිල් වික්‍රමසිංහ බේරෙ වෙමේ 225 වුණ නෑරුවා මොකද වෙන්නේ? ඒක කිව්වම රටට හරියනවද? නෑ නාවල හරියන්නේ නෑ බං. නාවල නෙමෙයි රජකාරේ දඩුවම් දීපු විදිය දක්වන්නේ පාපතරයන්. තෙල් කටාරම් වල වැස්සෙන්නේ. රත් වෙච්ච තෙල් කටාරම් වල තමයි රජකාලේ වැස්සෙන්නේ. බලා වටින්නේ ඒකට. බලාගේ තුප්පයි අදම හිතක් පපුවක් නැති මේ කාලකන්ණි මේ තුප්පයි දේශපාලන පැලැන්තියට කරන්න වටින්නේ අන්න ඒ වගේ රජකාලේ දඬුවම් දෙන්නේ. මේ රට ණය කරලා ණය ගහේ හිර කරලා ධන ගස්සලා අපි දිගින්දිකටම කිව්වා රාජපක්ෂලා බලයට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ වගේ අන්දබාල පාලකේ බලයට ඇවිල්ලා කලේ මේ රටේ මිනිස්සුන්ට තුන් වෙන කන්න බැරි හාලට හොයාගන්න බැරි මේක හිඟන රටක් කළා මුස්පේතු රටක් කළා ඩොලර් ටික හිඟවලා මුන් ඔක්කොම එකතු වෙලා මේ රටට බෙහෙත් ටිකක් ගේන්න බැරි තෙල් ටික නැති රටක් වට පත් කළා. මේක නැති කළා අවසානයේදී IMF ණය උගුල හිර කරවලා මේක අපිව දඩගස්සලා බංකොලොත් රටක් වට පත් කළා. දැන් මුන් කරන්නේ මොකද්ද? දැන් මුන් කරන්නේ දෙකොල්ලම එකතු වෙලා උන්ගේ ජාවාරම් කාර්යයන්ගේ ණය කපාගෙන උන් ගොඩ යනවා අපි වලපල්ලට යනවා. මේක තමයි 1970 තේ ආරම්භ කරපු ජේ.ආර්. ජයවර්ධන නම් වූ අමන කාලකන් දුෂ්ට අමන නව ලිබරල් වැඩ පිළිවෙල ණයට අරගෙන කකා කකා රටේ දේශීය නිෂ්පාදන දේශීය කර්මාන්ත නැත්තටම නැති කළා. අවසානයේදී පාදඩ රාජපක්ෂ දේශපාලන සංස්කෘතියකින් මේක අවසන් කරන දැනට රට ගමන් කෙරෙන්නේ 1977 ජයවර්ධන රනිල් වික්‍රමසිංහගේ මාමා ආරම්භ කරපු නව ලිබරල් වැඩ පිළිවෙල. අනේ නව ලිබරල් වික්‍රමසිංහ රාජපක්ෂ ආ දෙමුහුම් ආමේ විපරිත මේ තුප්පයි පැලැන්තිය තමයි මේ නස්පැත්තියට මේ මහා විනාශයට වග කියන්නේ. රයානිස් වර්ෆාකිස් කියන ග්‍රීක මුදල් අමාත්‍යවරයා කියනවා වගේ ලංකාව දැන් කාන්තාරයක් බවට පත් වී අවසానයි. ලංකාව දැන් කාන්තාරයක් බවට පත් වී අවසానයි. අපි සියලු දෙනාගේම රීරිමාංශය මූරා කමින් ඉන්නේ. එනිසා මේකට වග කියන්න ඕනේ. මේකට වග කියන්න ඕනේ මේ වික්‍රමසිංහ රාජපක්ෂ නව ලිබරල් යුන්තා IMF එකත් එක්ක එකතු වෙලා. ඒකට මේ රටේ ප්‍රධාන විපක්ෂය රනිල් වික්‍රමසිංහගේ වන්දි වට්ටයන් බවට පත් වෙලා රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දනගහ මේ රටේ තියෙන සියලුම මර්මස්ථාන විකුණන මේ රටේ මහ බැංකුව විනාශ කරලා දාන කාබාසිනිය කරලා දාන මේ සියලුම අදම වැඩවලට කොන්දේසි විරහිතවක් සහාය දෙනවායි කියලා අකුසල තැනටපත් වෙලා රනිල් වික්‍රමසිංහ ඉස්සරහ දනගහන ප්‍රධාන විපක්ෂය මේ මහා විනාශයට වගකිය යුතු බව අපි කිව යුතුමයි. මේ මහා විනාශය මේ අද දිනේ ඉඳලා මේ රටට අත් වෙන මේ ඛේද ජනක ඉරණම මේ ඛේද ජනක ඉරණම මේ මුස්මේක් ඉරණමට වික්‍රමසිංහ රාජපක්ෂ වගේම ප්‍රධාන විපක්ෂය හරියටම වගකිව යුතුයි. බෑ මේ රටේ ජනතාව වෙනුවෙන් පාරට බහින්න. ප්‍රධාන විපක්ෂය පුළුවන් පාරට බහැලා මේවට විරුද්ධව සටන් කරන්න හරිනම් කරන්න ඕනේ. මේ රට නායකාරයෝ බලලා මේ ලෝක ඉස්සරහා දනගස්සලා මේ රටේ තියෙන සියලුම ජාතික සම්පත් ටික මංකොල්ල කරන්න ඉඩ දීලා මේ රටේ අර්ථ සාධකය මේ රටේ ජනතාවගේ බදු ගහලා මේ දැන් මිනිස්සු මේ අහිංසක දරුවන්ට කන්න බොන්න නැති හාමතේ වැටෙන මේක නිකන් මුස්පේතු රටක් වලට පත් වෙද්දි රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා ගිහින් අර බොරුවට රනිල් වික්‍රමසිංහ පෙන්නන පඩජෝවලට මුළු රටම එකතු වෙලා මුළු රටම පාරට බහැලා වික්‍රමසිංහ රාජපක්ෂ මේ යුන්ටාව මේ මුළු පාර්ලිමේන්තුවටම ලෙජිටිමසි එකක් නැහැ. එලෝල දැම්මට පස්සේ උන්නේ ආයෙ කතාවක් මොකක්ද මේක යකින් ගිහලා උන්ගේ මේ වෝට්ටුවේ ඉන්න අගමැතිවරුත් එක්ක එකතු වෙලා මේ යුන්ටාවක් හටවගෙන දැන් මේ ඒ යුන්ටාවේ මේ අධීක්ෂණ කමිටු පිටවගෙන මේ කොහෙවත් ඉන්න නිකන් සෙප්පඩ විද්‍යාකාරෝ ටිකක් ගනන උන් අරගලකාරද මේ අරගලකාරෝ කියන්නේ අපෝ අරගලකාරයන්ට සීක්ක වෙලාද මේ අරගලකාරෝ බාරගහලා පන්නපුයෝ මේ පන්නපු වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවත් එක්ක එකතු වෙලා අධීක්ෂණ කමිටු පිටවලා එකගේ ගන්න එකගේ හැමිනෙන්න උන්ට පිස්සුද සීකල්පනාවක් තියෙන උන්ලගේ ඉඳ ගන්නවා මේ පොට්ටුවේ අගමැතිවරුන් මේකට විනාශ කරලා බම්කොලොත් කරනවා හැම්මේ මේක නිකන් කාන්තාරයක් වලට පත් කරපු එක මොන අධීක්ෂණ කමිටු පිටවන්න මිනිස්සු කිය අපිට පළයන් යන්න කියලා මිනිස්සු එළවලා දාපියෝ මේක ලෙජිටිමසි එකක් නැහැ මේ බලහත්කාරයෙන් ඉන්න අපරාධ රාජ්‍යයක් මේක වික්‍රමසිංහ රාජපක්ෂ අලිපෝට්ටු යුන්ටාවගේ යුන්ටාවත් එක්ක එකතු වෙලා අධීක්ෂණ කමිටු හොඳයි කියන විපක්ෂේ මොන වගේ තුප්පහින්ද මුණ මිනිස්සු ගැන හැඟීමක් තියෙනවා දැනීමක් තියෙනවා මිනිස්සුගේ අදහස් මිනිස්සුගේ පොදු විඥානය ගැන උන්ට අවබෝධයක් තියෙනවා. තාලකන්නේ වික්‍රමසිංහ ගොඩ දානවා අම්මගේ වස්තරේ වික්‍රමසිංහ. එනිසා මේකට වග කියන්න ඕනේ වික්‍රමසිංහ රාජපක්ෂ අනිපෝට්ටු යුන්ටා මේ ජාවාරම් කාර්යෝම ආරක්ෂා කරන්න ආපු. මේ පේනෝනේ මේක එකක්. මේ පටන් ගත්තා විතරයි මේ ජාවාරම් කාර්යයන් ගොඩ දානවා. රනිල් වික්‍රමසිංහක ගොඩ යන බලාපොරොත්තු වෙන්නේ කියන්නේ රනිල් වික්‍රමසිංහක ඵලයක් අනුගුණ ගොඩ නෙමෙයි. ඒ වගේම අපි දැක්කා පහුගිය දවස් දෙක තුන ඇතුළත මේකනම් රාජපක්ෂලන්තේ ඉන්න මන්ද බුද්ධික අංශවල මේ මන්ද බුද්ධික අංශවල තියෙන පිස්සුව බලන්න. මුන්නම් මන්ද බුද්ධික අංශ. බුද්ධි අංශ නෙමෙයි. බත් පැකට් 1500ක් සෝෂල් එකට ගෙනාම කොළඹ විශ්වවිද්‍යාලය. බත් පැකට් 1500ක් සෝෂල් එකට ගෙනාම කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ලංකාව පුරාම ඉන්න අමුදාව ගැදවල ලංකාව පුරාම ඉන්න ඉස්කෝල ගැදවල හැම අදලක් ගානේ හැම කාණුවක් ගානේ හැම වටක් ගානේ හැම ගයක් ගානේ අර කොළඹ විශ්වවිද්‍යාලේ තාප්පවටේ කොළඹ විශ්වවිද්‍යාලේ අර වැටව මෙහෙම ඌගාලේ ඌරක් කරන්නේ අමුදා ඌරක් කරන්නේ පොලිසිය මොකද බත් පැකට් 1500ක් ගෙනාවා කියන ආරංචිය හිතා ගන්න පුළුවන් මේ සිකියුරිටි එස්ටැබ්ලිෂ්මන්ට් එකේ තියෙන මන්දබුද්ධිකභාවය මේ බුද්ධියන්ස පාලනය කරනවා කියන අර සාලයද සූඩයද කුම්බලාවද සාලයද මොකද්ද කියන එකම මං ඉඳන්නේ පුගේ යුනිෆෝම් එක ගලවලා ඔළුව පරීක්ෂා කරන්න. ඒකෝ ලංකාවේ සිකියුරිටි එස්ටැබ්ලිෂ්මන්ට් එකන ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන අවබෝධයක් තියෙන්න එපාය. බක්පැකට් 1500ක් සෝෂල් එකකට ගේන්නේ. සෝෂල් එක කියලා කියන්නේ නවක ශිෂ්‍යෝ ආවම ශිෂ්‍යෝ කරන එකමුතුකම. ඒක එක්තරා විදිහක ශිෂ්‍යයන්ගේ සංස්කෘතිය කොටස. විශ්වවිද්‍යාල සංස්කෘතිය කොටස. සෝෂල් එක. දැන් බක්පැකට් 1500 බය ප්‍රාණයක් ඔබේ මන්ද බුද්ධිකාංශය. මේ මන්ද බුද්ධිකාංශය බක්පැකට් 1500ක් ගෙනාම රට පුරාම තියෙන හමුදාව ගෙනාවා පොලිසිය ගෙනාවා. හැබැයි අර පාස්කුරාරි අර මැත්තේ කරන බයිසිකල් උපරෝලා මේ පරීක්ෂණ කරනවා. අනිත් පැත්තේ අන්තිම මොහොතේ අර වාර්තාව තුන අන්තිම මොහොතේ නිවේදන නිකුත් කරනවා. ඒක උන්ට නැගිටිනවා. ඒක මන්ද බුද්ධිකාංශය නෙමෙයි. උන්ට හොයාගන්න බෑ. හැබැයි බක්කට්ට 1500ක් විශ්වවිද්‍යාලයට ගේනකොට මෙන්න අප මුළු රටේ ඉන්නේ ඔක්කොම කියලා ලොකු විශ්වවිද්‍යාල වට කරනවා. මේකෙන් හිතා ගන්න පුළුවන්නේ මෙන්න මේ මන්දබුද්ධිකයන්ට තමයි මේ රටේ ජාතික ආරක්ෂාව බාර දීලා තියෙන්නේ. වික්‍රමසිංහ රාජපක්ෂ අලිපෝට්ටු යුන්ටා ආරක්ෂාව බාර දීලා තියෙන්නේ. උන්ගේ ධර්ම හිතා ගන්න පුළුවන්නේ. උන්න රාජපක්ෂලන්තේම මන්දබුද්ධිකයෝ. උන්ට අවබෝධයක් දෙන්න එපා. උන්ගේ තියෙන දැනුමේ තියෙන දරිද්‍රතාවය බලන්නකො රටක අධ්‍යාපනය ගැන අධ්‍යාපන සංස්කෘතිය තේරුම් ගන්න බැරි වුණා. අනික මේ දවස්වල විශ්වවිද්‍යාල වල විභාග තියෙනකොට ශිෂ්‍යෝ ඒ විශ්වවිද්‍යාල විභාග වලට යොමු වෙලා තියෙනවා. උද්ඝෝෂණයන් පවත්වන්න විරෝධතාවයන් පවත්වන්නේ නැහැ. අනුරාමෙන් ඒක පිළිබඳවත් අවබෝධයක් නැහැ මේ මන්දබුද්ධි කියන්නේ. මුල අපිට මේකෙන් පේන දේ තමයි මේ ඔය මන්දබුද්ධික අංශ පෞගිය කාලවල මේ රාජපක්ෂලා යොදාගත්තේ ජාතික ආරක්ෂාවට නෙමෙයි. උන් එක එක තැන ස්ථානගත කරලා එක එක කන්නි කණ්ඩායම් හදලා රටේ ජාතිවාදය ආගම්වාදය අවුස්සවුස්ස එක එකක් කොටවනවා. උන් කලේ රටේ ජාතිය ආරක්ෂා කරන එක නෙමෙයි. රට ආරක්ෂා කරන එක නෙමෙයි. ජනතාව ආරක්ෂා කරන එක නෙමෙයි. උන් කලේ රට කොටවපු එක. මම මන්දබුද්ධිකංශ කලේ ඒවා. උන්කලේ රට කොටවුප එක ආගම අවශ්‍යකත ආගම්වාදය අවශ්‍යකත එක එක කල්ලි පෝෂණය කරපු එක ඒවා ප්‍රතිපලනේ අපි මේ භුක්ති විඳින්නේ. ඒවා දැන් වාර්තාවල බොහොම පැහැදිලිව සඳහන් වෙනවානේ නම් ගම් නැතුව මොනවද කොහොමද මේ පාස්කු ප්‍රහාරය කොහෙන්ද මතුනේ කියන එක එව්වා හොයන්න බෑ මුට්ටි හොයන්න බෑ. ඉතින් මේක ආයේ අමුතුවෙන් කියන දෙයක් නෑ. ජූලි 9 වෙනිදා ඔය 10000ක් විතර වෙනවයි කියලානේ ගෝඨාභය රාජපක්ෂට කියලා තියෙන්නේ. හොඳ වෙලාවට ගෝඨාභය රාජපක්ෂ යන්තම් ප්‍රවෘත්ති වෙනවා. ප්‍රවෘත්ති බලමු ඉන්න අනුතරමයි අම්බේවත් පිරෙනවා. ලක්ෂ 10ක් වට කරලානේ අන්තිමේදී මිනිහාගේ ලක්ෂ 10ක් විතර වට කරනකම් මිනිහා දන්නේ නැහැ. මොකද මිනිහා හිතාගෙන ඉන්නේ මන්දබුද්ධිකංශ කියන එක 10000ක් විතර වෙනවයි කියලානේ. අන්තිමේදී මිනිහා අම්බේවටින් යන්නේ. අපි කියන්නේ රෙද්දරේ වුණා අන්තිමේදී ගෝඨාභය රාජපක්ෂ. මේ වගේ අමාරුකම් දැන්නේ. ඉතින් එහෙම එවුන් නෙමෙයි. එහෙම යන්නේ මේගොල්ලෝ. මේගොල්ලන්ට කියන්නේ මේ රට ආරක්ෂා කරන්න යන්නේ. ජාතික ආරක්ෂාව හදන්න යන්නේ. රටක විශ්වවිද්‍යාල ගැන අධ්‍යාපනය කරන ශිෂ්‍යයෝ ගැන ඈ ඊවගෙන අවබෝධයක් නැති ඒකට පුළුවන්ද රටක් රකින්න? ඒ මුන්න බුද්ධියන්ත නෙමෙයි මුන්න මන්ද බුද්ධියන්තම තමයි. ඒ වගේම දැන් අපි මේ දිනවල දකින්න දෙයක් තමයි මේ කළුතර දිස්ත්‍රික්කයේ අර දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපි ඊයේ දිනේ දැක්කා. ඒ ජනතාව ඒ දෙමව්පියෝ මේ හැම කෙනෙක්ම කතා බහ වෙනවා විරෝධය දක්වනවා මේක සාධාරණ ඉටු කරන්න කියනවා ප්‍රතිදාන මේක පැහැදිලිව නාම තිරස්චීන සූකජනක සිදුවීමක්. ඒ වගේම අපි දැක්ක මේ ඊයේ පෙරේදා වුණ එක දිගටම ගිහිල්ලා අර පොලිසිය වල කළුතර පළාතේ ඉන්න පෙම්වතුන්ව පරීක්ෂා කරනවා අත්අඩංගුවට ගන්නවා ප්‍රශ්න කරනවා පෙම්වතුන් මේක නිකන් හරියට බේබද්ද යතුරු වෙනවා වගේ වැඩක්. අපි කියන්නේ බේබද්ද යතුරු වෙනවා කියන්නේ. ඒ කියන්නේ බේබද්ද දීපු එකාගේ යතුරු වැටුණාම මිනිහා යතුරු හොයන්නේ ලයිට් එක තියලා දැන්. හැබැයි යතුරු වැටලා තියෙන්නේ අඳුරේ. මිනිහා හොයන්නේ මිනිහා දාන්න බෑ. ඒ වගේ තමයි පොලිසිය. දැන් මේ ආදරවන්තයන් නිසා වෙච්ච දෙයක්ද? මේක මේ ආදරය කරන්න ගිහිල්ලා වෙච්ච දෙයක්ද? මේ ඒ දැරියට වෙච්ච ඒ දැරියගේ මරණය ඒ බොමේ තිරස්චීන මරණය ආදරවන්තයෝ නිසා වෙච්ච දෙයක්. ආදරයේ ප්‍රශ්නයක්. ඒ ආදරය කියන එක තේරුම් ගන්න. ප්‍රේමය කියන එක තේරුම් ගන්න. මේ කුපාඩි අර පච්ච කොටාගත මහත් අඩි කුපාඩියේ උගේ ආදරයක් පේනකෙ. උදකම ආදරයක් කරන්නේ නේද මිනිහට? උදකම මිනිසුන්ට බමණ යනවා. එයා කාලෙක්කම ඒ පච්ච කොටාගත තඩියව දැක්කා. ඉතින් හොයන්න ඕනේ ඉස්සලා මේ තඩියගේ දේශපාලන මූලේ. දැන් මොන වගේ මිනිහෙක්ද කොහෙන් මතුවෙච්ච එකද කියලා හොයලා බලන්න. අපි කියන්නේ කොහොම පැහැදිලිද? මේ වගේ සංස්කෘතිය, මේ වගේ පාදන සංස්කෘතියක් තියෙනවා නම්, මූලයක් තියෙනවා නම්, ඒ මූලයේ තියෙනවනේ පොට්ටුයි. හැමදාම තියෙනවා. ඔක මූලයේ තියෙනවනේ පොට්ටුයි. ඔයගේ පාදන මූලයක් තියෙන පොට්ටුයි මිසක වෙනේ උන්ට නෑ ඔයගේ පාදන මූලය. ඒතර මේ ප්‍රශ්නය මේ විදිහට නිකන් බේබද්ද යතුරු වෙනවා වගේ මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බෑ. මොකද මේක එකක් නෙවෙයි. අපිට දැක්ක දිගට රට පුරාම මේ විදිහේ බොහොම හිංසන බොහොම නිකන් තිරස්චීන කාන්තාවන්ට එරෙහිව දරුවන්ට එරෙහිව අපයෝජනයක් මේවා අපි දිගින් දිගටම දකිනවා. මේක එකක් නෙවෙයි. මේක පෞද්ගලික කාලේ පුරාම ඉදිරියටත් අපිට දකින්න ලැබෙයි. අහන්න ලැබෙයි. මේවට හේතු තියෙන්නේ මේවට බොහොම හේතු තියෙනවා. දීර්ඝ හේතු තියෙනවා. මූලයක් තියෙනවා. මේක හේතුවක් තමයි ලංකාවේ පැවති යුද්ධය. 30 අවුරුදු යුද්ධය. 30 අවුරුදු යුද්ධය කියන්නේ ලංකාව ප්‍රචණ්ඩකරණය. මිලිටරිකරණය. මානසිකත්වය. ලෝකයේ හැමතැනම මේමයි. යුද්ධයන් පවතින්නේ. ඒ ප්‍රචණ්ඩත්වය, හිංසනය මේව සාමාන්‍යකරණය. මේව සාමාන්‍යකරණය. වගේ මෙදුනේ බරපතල බෙදුම් රේඛා. ජාති විදියට, ආගම් විදියට බෙදුම් රේඛා. ගැටුම් ඒ වගේම අපි දැක්ක ආයුධ හැමතැනම විශේෂයෙන්ම මේ හමුදාවේ විවිධාය හමුදා සොල්දාදු හමුදා සේවය අතහැර ගියා. එයා ආයුධත් එක්ක යන සමාන අපිට කරන බෝම්බ තියෙනවා. කුවක්කු තියෙනවා. ඒතර මේ හැමතැනම මේවා තිබුණා. මේවා පරිහරණය කරනවා. මේවා යොදා ගන්න විවිධාකාරයි. මේ ආකාරයට රට යම් කිසි විදිහකට දීර්ඝ කාලයක් ප්‍රචණ්ඩත්වයේ हिंसने सामान्य करने प्रचंडत्व सामान्य करने ඒව තමයි මේකේ මූලය. එතකොට ඇත්තටම කරන්න ඕනේ මේ වගේ තැනකදී මෙවැනි සමාජයක් මේ ගිනිඅරගෙන ඉන්න සමාජයක් නිවන්න පුළුවන් වෙන්නේ එක පැත්තකින් ආගමික නායකයන්. එයා සමාජය නිවන්න ඕනේ. සමාජය තුළ මෛත්‍රිය පතුරවන්න ඕනේ. හැබැයි අපි දැක්කේ එය පෞද්ගලික කාලවල සමාජය වේදමින්න කරන්න මේ සමාජය තුළ මේ හිංසනය ප්‍රචණ්ඩත්වය මේ විකෘති මානසිකත්වයන් සාමාන්‍යකරණය කිරීම සඳහා පාරට බැහැලා කතා කරනවා. සමහර වෙලාවට මේ හිංසනයන් ඒ තිරස්චීන ඝාතකයන් වෙනුවෙන් පෙනී හිටියා. දැන් අපිට අමතක වෙන දෙයක් ත්‍රිමා බෝධීන් වහන්සේ ඉස්සරහ දියුණුම් දීලා මුලින්ම කරපු දේ තමයි අර සාජන් සුනිල් රත්නායකට සාජන් සුනිල් රත්නායක කියන තිරස්චීන ඝාතකයා ඌට දීර්ඝ නඩු විභාගයෙන් පස්සේ 2000 දෙසැම්බර් 19 ඉඳලා 2015 දක්වා දීර්ඝ නඩු විභාගයෙන් පස්සේ 2015 වෙනි තමයි අවසන් විදියට ඔහුගේ තීන්දුව දීලා මේ පුද්ගලයා මානසික ව්‍යාධියකින් පෙළෙන උන්මත්තක ස්වරූපේ ඝාතකයෙක් කියලා මරණීය දණ්ඩනය ලබා දුන්නා. අන්න ඒ පුද්ගලයාව නිදහස් කරපු එක තමයි ගෝඨාභය රාජපක්ෂ නම් වූ ව්‍යාධියකින් පෙළෙන මිනිහෙකුට ඇරෙන්න සුනිල් රත්නායක වගේ ඝාතකයෙකුට නිදහස ලබා දෙන්න පුළුවන් ද වෙන කෙනෙකුට? හිතා ගන්න පුළුවන්. මේ පුද්ගලයා සම්බන්ධයේදී අපි මේක හරි ප්‍රසිද්ධයි මේ ඝාතකය. මේකට කියන්නේ මිරිසුවල් මැසකර් කියලා. මිරිසුවල් මැසකර් කියන්නේ මේ සුනිල් රත්නායක කියන මේ පුද්ගලයා 8 දෙනෙක් මරා දමනවා. ඒ කුඩා ළමයි ගණනාවක් කියන එක ළමයට අවුරුදු 3යි. බෙල්ල කපලා මැරුවයි කියලා තමයි චෝදනා කරන්නේ. බෙල්ල කපලා මරලා තියෙනවා. ප්‍රේම චෝදනාවට ලක් වෙච්ච කෙනෙක්. එහෙම වැරදි කරුවෙක් වටපත් වෙච්ච කෙනෙක් මේ සුනිල් රත්නායක කියන මේ ඝාතකයා. ප්‍රමේ මිනිහා මිනිස්සෙක් නෙමෙයි පිස්සෙක් උම්මත්තකෙක්. ඒතර ඒ උම්මත්තකයාට ජනාධිපති සමාව දෙන්න තරම් ගෝඨාභය රාජපක්ෂ කියන මිනිහා මොන වගේ උම්මත්තකෙක් වෙන්න ඕනද? අන්න ආරම්භ කරපු විදිය. ඒතර මේ අය වීරයෝ කියලා, ජාතික වීරයෝ කියලා පාරට බෑන අපි දැක්කා. මේ රාජපක්ෂ නඩේ හදාගත්ත, සිවුරු දාගත්ත කල්ලි තථාගතයන් වහන්සේගේ ඒ අහිංසාවාදී මේ ධර්මයේ මූල ධර්ම මේ සියල්ලම සුණු විසුණු කරලා පාරට බැහැලා මේ තිරස්චීන ඝාතකයන් මේ උම්මත්තකයන් සමාව දෙන්න කවිලියලා සිංහලියලා පාරට බැහැලා කතා කරලා අවසානයේදී මේ වගේ තිරස්චීන ඝාතකයන්ට සමාව ගන්න. මේක තමයි දීර්ඝ කාලයක් ඇති වෙච්ච සංස්කෘතිය. තර මේ ඝාතනයන් මේ ළමයින් සම්බන්ධයෙන් කරන හිංසනය මේ ප්‍රචණ්ඩත්වය මේක සාමාන්‍යකරණය. ඊට පස්සේ අපි දැක්කනේ රාජපක්ෂලා කොහොමද කටයුතු කරපු විදිය, රාජපක්ෂලාගේ ඇම්බැඩ්ඩේ කටයුතු කරපු විදිය, සාමූහිකව කාන්තාවන් දූෂණය කළා, විදේශීය කාන්තාවන් දූෂණය කළා සාමූහිකව. මහ පාරේ ඇදගෙන ගිහිල්ලා පතු අධිකාරිවරුන්ද අත කොටාලවගේ කාලකණ්ඩි තිරිසන් තිරස්චීන සත්තු කියන්න බැරි තිරස්චීනේ මිනිස්සු මහ පාරේ මරලා දැම්මා. තජුඩීලා වගේ මිනිස්සුම මරලා දාපු විදිය. ඒතර මේක තමයි රටේ හදපු පාදර සංස්කෘතිය. ඒකට මේක උත් වෙලා තියෙනවා. සාම මිනිසුරු ගෝණවල සුනිල්. සාම මිනිසුරු ගෝණවල සුනිල්ට අනුග්‍රහය දක්වපු. ස්ත්‍රී දූෂකයෙක් විදියට හිරකට නියම වෙලා තිබිච්ච. හිරකට නියම වෙලා හිටපු ඒ අපරාධකාරයා ස්ත්‍රී දූෂකයා එළියට ගෙනල්ලා නිදාස දීලා සාමවිසු බෝටපත් කරගත්තා. ඒ වික්‍රමසිංහ පැලන්තිය. වික්‍රමසිංහ පැලන්තිය රාජපක්ෂ පාදන පැලන්තිය එකතු වෙලා ගෙනියන අපරාධ රාජ්‍යයක්. මේක අපරාධ රාජ්‍යයක්. ତොර මේ විදිහේ සංස්කෘතියක් ඇති කරාට පස්සේ මේ විදිහේ තිරස්කීන මේ විදිහේ පාදන සංස්කෘතියක් ඇති කරාට පස්සේ මේ වගේ දේවල් වෙන එක වළක්වන්න බෑ. මේ වගේ දේවල් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා මේකට උත්තර හොයන්න වෙන්නේ ඉතා බරපතල ව්‍යායාමයක්. බරපතල ආචාර ධාර්මික පරිවර්තනයක් අවශ්‍යයි. මේ වගේ තුප්පයි පැලැන්තියක් එක්ක, මේ වගේ අපරාධ, මේ වගේ කල්ලිය යුක්තාවක් එක්ක මේවට උත්තර හොයන්න බෑ. ඒ නිසා තමයි අපිට අවශ්‍යයි සුසමාදර්ශී පරිවර්තනයක්. දේශපාලන ආචාර ධාර්මික පරිවර්තනයක් අවශ්‍යයි. එය කළ හැක්කේ මේ කබාලේ වික්‍රමසිංහ රාජපක්ෂ අලිපෝට්ටු යුන්ටාව ප්‍රමුඛ මේ කබාලේක පරාජය කරන්න පුළුවන් පුළුල්ම දේශපාලන බලවේගයකින් පමණයි. ඒ නිසා අරගලට ජය වේවා, විප්ලවයට ජය වේවා. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.